ඔබේ ජීවිතයට වාසනාව කැඳෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආදරණීය මේග යාත්‍රා නර්බන ඔබ සියලු දෙනාටම අපිට අපේ ජීවිතේ කවුරු හරි කෙනෙක් ලං වුණාම ඒ කෙනා අපේ හිතෙන් ආයත් කරන්න අමාරුද? ඒ අමාරු වෙන්නේ ඇයි? සහ අපිට දැනෙන ආදරයක්, අපිට දැනෙන බැඳීමක් අපි කොහොමද කැඩුනහම අපි ඉවසන්නේ? මෙන්න මේ බැඳීම් කැඩුනහම ඇතිවෙන දුක දරාගන්න අපි ශක්තිමත් වෙනවා. එතනදී ඒ කැඩුනහම නැත්තම් බැඳීම නැති වුනහම විප්‍රයෝගය නැත්තම් වෙන්වීම කියන ඇන්සයිටි එක වෙන්වීම කියන තැනදී අපි ගොඩක් වැටෙනවා. අනේ එතනදී අපි ගොඩක් අපහසුතාවයට පත් වෙනවා, මානසික පීඩනයකට ලක් වෙනවා. මම දන්නවා ගොඩක් අයට මේක අමාරුයි, අමාරු වෙන්නේ අපිට මේක දරා ගන්න බැරි නිසා. ඒ නිසා අපි චුට්ටක් බලමුද කොහොමද විප්‍රයෝගයකදී කොහොමද අපි වෙන්වීම කියන එක දරාගන්නේ. ඉතල මොනවද මේකට අවශ්‍ය? බලමු. අපිට අවශ්‍යයි වෙන්වීම කියන එක ජෙනරලයිස් කරන්න, නැත්නම් සාමාන්‍ය කරන්න. කොහොමද ඒක කරන්නේ? වෙන්වීම දරා ගන්න නම් අපි අනිවාර්යයෙන්ම ලෑස්ති වෙන්න ඕන. අපි ස්කිල් එක හදා ගන්න ඕන. ඉවසන්න කියන්නේ අපි දන්නවා අපිට අපේ මේ ලෝකේ අපිට ආයුෂ උපරිම 75ක් වෙන්න පුළුවන්. හැබැයි ඒකෙදී අපි තුල තියෙන්න ඕන කමිට්මන්ට් කියන එකයි, ඒ වගේම රෙස්පොන්සිබිලිටි කියන එකයි, වගකීමයි. වගවීම, වගකීම සහ කැපවීම. අපි ජීවිතේ මෙන්න මේ කැපවීමයි වගවීමයි වගකීමයි ඇඟට ගත්තේ නැත්නම් අපි කියමු උදාහරණයක් විදිහට තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ දරුවෝ, තමන්ගේ බිරිඳ, තමන්ගේ ඥාතියෙක් විප්‍රයෝගයකට මේ යෑමට ලක් කරනවා. මේ කොහොමද ඔබ දරාගන්නේ? එතනදී ඔබ අතහැරෙන ඔබේ ප්‍රේමවන්තය ඔබ අතහැරෙන ඔබේ ආදරණීය බිරිඳ, ඔබගේ ස්වාමිය ඔබ අතහැරලා යනවා. එතනදී ඔබ අතහැරලා යන කෙනාට අතහැරලා යන්න දෙන්න. මිය ගියා නම් යමෙක්, ඒක අපිට අමාරුයි. සාමාන්‍ය මාස 3ක් විතර තියෙනවා මිය ගිය කෙනෙක්ගේ විප්‍රයෝග දුක දරා ගන්න. මෙන්න මෙතනදී තමයි මනෝ වෛද්‍යවරු, මනෝ උපදේශකවරු කියන්නේ මෙන්න මේ කාල සීමාව කෙනෙක් ළඩ වෙන්න පුළුවන්. ඒ සීමාව තුළ තමන් මේ කියන මානසික තත්ත්වය පවත්වාගෙන යන සාධකයක් වුණොත් අර කියපු හේතු විප්‍රයෝග සංකාව අන්තිමට ડિප්‍රෙෂන් දක්වා, මානසික අවපීඩනය දක්වාලක් වෙන්න පුළුවන්. මානසික අවපීඩනය ආවම අපිට මොකද වෙන්නේ? අපිට වෙන්නේ අපේ ජීවිතය ගැන අසුභවාදී ඍණාත්මක සිතුවිලි පහළ වෙනවා, හැඟීම් පහළ වෙනවා. මෙන්න මේ හැඟීම ඊට පස්සේ සිතුවිල්ලක් වෙනවා. එතනදී තමයි suicide වලට යන. අනේ එතනදී අපිට මානසික අවපීඩනයට ලෝකයේ මේ වන විට ප්‍රධාන මානසික රෝගයක් බවට පත් වීගෙන එනවා. විසාදයේ කියන රෝගී තත්ත්වය. අනේ එතනදී අපිට අවශ්‍ය වෙනවා මේ දරා ගැනීම කියන එක ගන්න. විටිමිට මම මේ සම්බන්ධව කතා කරලා තියෙනවා. ඔබ දන්නවා බෞද්ධ දර්ශනය සඳහන් වෙන ආනන්ද හිමියන් සම්බුදු පරිනිර්වාණයේදී බුදුන් වහන්සේ එක්ක තිබුණු සම්බන්ධෙදී කොහොමද උන්වහන්සේගේ ආපු පිරිනිවන් පෑම දරාගත්තේ කියලා. ඇයි ආනන්ද ඔබ තවමත් හනන්නේ? හැනුවට කවුද ලෝ නොමැරිව සිටින්නේ? මරණය සමගමයි මිනිසා උපන්නේ. බුදු වුණදා සිටයි මම මේ කියන්නේ. බලන්න ඒ කවි පදවල තේරුම. උන්වහන්සේ එවන විටත් සාමාන්‍ය පුද්ගලෙක් විදියට රහත් වෙන්න බැරි නිසාම උන්වහන්සේ දුකෙන් හිටියා. ආනන්ද හැඳුරු දුක් වෙනවා, සංවේගයට පත් වෙනවා දැකලා තමයි ඇයි ආනන්ද ඔබ මෙත් උතරම් හඬන්නේ, හැඬුවට කවුද නොමරී සිටින්නේ? මරණය සමගමයි මිනිසා උපන්නේ. බුදු වුණදා සිටයි මම මේ කියන්නේ. බලන්න බුදුන් වහන්සේගේ පැහැදිලි කිරීම. ඒ වගේමයි ඔබ දන්නවා නන්ද කුමාරයා ආදරය කළා
කාටද? ජනපද කල්යාණයට. ජනපද කල්යාණිය තමයි ඔහුගේ ලෝකේ සුන්දරම කාන්තාව වෙලා හිටියේ. උට අතාරින්න බෑ. නමුත් බුදුමහන්සේ සමග පැවිදි වෙන්නට නන්ද කුමාරයා යනවා. උන්වහන්සේගේ පාත්‍රය ඇත්තරන් පිටපසෙන්. ඒ අනාතර බුදුමහන්සේ දන්නා ඔහුගේ හිත ජනපද කල්යාණිය අතාරින්න බැරි බවක් දන්නා. මේ පාත්‍රය අරන් ගියාට ඔහුගේ හිතේ ඉන්නේ ජනපද කල්යාණිය. ඉතින් අපිත් එහෙම ජනපද කල්යාණියක් ඉන්නවා අපේ හිතේ. ඔබේ හිතේ නන්ද කුමාරයෙකුත් ඉන්නවා. ඒ වගේ ජනපද කල්යාණිය ගැන හිත හිතා යනවා මේ ලෝකේ ලස්සනම සුන්දරම කාන්තාව ඇය කියලා. නමුත් මේ සිතුවිල්ල දන්න බුදුමහන්සේ දිව්‍ය ලෝකයට ඔහු අරන් යනවා. උන්වහන්සේගේ ශක්තිය. එතනදී උන්වහන්සේ මව පෙන්නනවා පිච්චිච්ච හේනක දෙවියගේ මල සිරුරක් වෙන්ද්‍රියෙක්ගේ මල සිරුරක්. ඒක ඔහුට දර්ශනය වෙනවා නන්ද කුමාරයාට. ඊට පස්සේ මේක බලනවා මේක දැකිනවා ඔහු යම්කිසි අදහසක් ගන්නවා. ඊට පස්සේ දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවන් පෙන්නනවා. දිව්‍ය ලෝකේට අපි යන්න ආසයි. දිව්‍ය ලෝක හයක් තියෙනවා. දිව්‍ය ලෝක ගැන යම්කිසි අවස්ථාවක මම කතා කරන්නම් ඔබට ඉදිරි වීඩියෝ එකදී. ඒත් දිව්‍ය ලෝක 6 වෙන වෙනම විස්තර ඒ සම්බන්ධව අපි පසුව කතා කරමු. එතකොට මෙන්න මේ දිව්‍යාංගනාවන් දකිනවා පෙන්නනවා ඒ සැපත දකිනවා. අපි කියන මේ භෞතික සැප සම්පත් තමයි තියෙන්නේ. නමුත් එතන යම්කිසි ස්කිල් එකක් පිනක් දිනු කරන් පස්සේ කුසලයක් දිනු කරන් පස්සේ අපිට යම් යම් ලෝක තත්ත්වයන් වල තියෙන සැප විඳින්නට පුළුවන් වෙනවා. එතනදී පස්සේ සංසන්දනය කරනවා. ඔහු අවබෝධයක් ගන්නවා. මට අතහැරින්න බැරි දේවල් අතහරින්න නම් අපි සමහර අවස්ථාවල ඒ කියන්නේ නියම යථාර්ථයේ රියැලිටි එක දකින්න වෙනවා. අපිට පුහුදුන් කෙනෙකුට ඒක එකපාර අමාරුයි. ඊට පස්සේ තේරුම් ගන්නවා ඔහු. ඔහු සංසන්දනය කරලා බලනවා. ජනපද කල්යාණිය සහ දිව්‍යාංගනන් අතර තියෙන වෙනස. ඊට පස්සේ කියනවා දෙවියගේ මල වැඳිරි රූපය හා සමානයි ජනපද කල්යාණිය කියලා. නමුත් මේක විනිග්‍රහ කිරීමක් නොවේ. ඔහු සංසන්දනයේ යථාර්ථයේ තේරුම් ගන්නවා. ඊට වැඩිය හොඳ අය ඉන්නවා කියලා. අපේ ජීවිතේ අපි හිතන සමහර අය අපේ ජීවිතේ එයාම තමයි වටින්නේ කියලා. නමුත් ඊට වැඩිය වටින අය ජීවිතේ ඉන්නවා. ලැබුණ කෙනා, පරණ කෙනා සමහරට තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරනකොට යම්කිසි ඍණාත්මක දේවල් තියෙන්න පුළුවන්. සමහරට ඊළඟ ලැබෙන කෙනා ඊට වැඩිය වෙන්න පුළුවන්. නමුත් යම්කිසි අහිමිවෙකදී ඉස්සරහට ලැබෙන කෙනා ඊට වඩා හොඳ වෙන්න පුළුවන්. එන අපි කියනවා සමහර මනෝවිද්‍යාවේ මේ සංසන්දනය කරන්න එපාය කියලා. නමුත් සමහර අවස්ථාවල සංසන්දනය කරලා බලනකොට අපි නෙගටිව් තෝට්ස් වල ෆීලිං වල ඉන්නකොට අපිට හිතෙනවා කොහොමද සංසන්දනය කරලා බලහම අපේ පොසිටිව් මයින්ඩ්ඩ් සිතුවිලි හදාගන්නේ. අපි නෙගටිව් වුණොත් අපිට අර කියපු මෙන්ටලි අවුල් යන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ડિප්‍රෙෂන් හැදෙන්න පුළුවන්. මානසික අවපීඩන තත්ත්වයන් හැදෙන්න. අනේ ඒසකින් මිදෙන්නට නම් අපි සාමාන්‍යයෙන් අපිට පුළුවන් වෙන්න ඕන අපේ මානසික තත්ත්වය හදාගන්න. එහිදී මම මේ කතා කරපු මේ සිද්ධි ධාමිතුල ඔබට පුළුවන් වෙන්න ඕන අපේ ජීවිතේ හැම අවස්ථාවකම මෙන්න මේ කියන සංසන්දනයත් එක්කම මෙන්න මේ කියන දරා ගැනීම අපි කොහොමදලෝ අපි වෙන්වීමකදී මේ ඇන්සයිටි එක විප්‍රයෝගය වෙන්වීම කියන තත්ත්වයේදී අපි කොහොමද අපි හිත හදාගන්නේ? එහෙම හිත හදාගන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වෙනවා අපි ජීවිතේ යම් කිසි මට්ටමක සාර්ථකත්වයක් ගන්න. තව උදාහරණයක් මම කතා කරන්නම්. එක තැනකදී බෝධිසත්වයන් වහන්සේ අතාරිනවා. මුළු ජීවිතේම අතාරිනවා වගේම මුළු ජීවිත කාලය තුළ සියල්ල අතහැරලා යනවා. එදා තමන්ගේ පිරිස අතහැරලා යනවා. තමන්ගේ බුදුන්වහන්සේ බුදුවන අවස්ථාව වෙනකොට පස්සක තවසන් උන්වහන්සේ අතහැරලා යනවා. හැබැයි කලබල වුණේ නැහැ. අපේ ජීවිතේ අපි ගොඩක් අය අතහැරලා යන්න පුළුවන්. අපි තනි වෙන්න පුළුවන්. හැබැයි ඒ තනිවීම තුළ අපිට පුළුවන් වෙනවා අපේ ජීවිතේ යම්කිසි ඉලක්කයකට යන්න. ඒක අවස්ථාවක දේශනා කරනවා. ඒක අවස්ථාවක උන්වහන්සේ ශ්‍රී මුඛයෙන් දේශනා කරනවා. උන්වහන්සේ බෞද්ධ දර්ශනයට අනුව ඔබට යාළුවෙක් නැත්නම් ඔබ තනියෙන් ඉන්න. හැබැයි හොඳ යාළුවෙක් ඉන්නවා. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය ගන්න. සමහර විට පොසිටිව් මයින්ඩ්ඩ් බොහෝ මනෝවිද්‍යාඥයන් පවසන්නේ ඔබ යාළුවෝ
ඔබට දෙන්නේ ජීවිතයට ඇති. ඒගොල්ලෝ පොසිටිව් නම් ඒගොල්ලෝ ආශ්‍රය කරන. ඒගොල්ලෝ ජීවිත එහෙමත් නැත්නම් තනිව ඉන්න හස්ති රාජෙක් වගේ තනිව දරා ගන්න සියල්ල. එතකොට ඔබට පුළුවන් වේවි ඒ දරා ගැනීම තුළ ඔබේ ජීවිතය හදා ගන්න. එනිසා මේ දරා ගැනීම ඇන්සයිටි එකදී විප්‍රයෝගයේත් එක ජීවත් වීම, දුක එක ජීවත් වීම, සතුට එක ජීවත් වීම, ඒ ප්‍රශ්නෙත් එක්ක ජීවත් වෙලා ඒ ප්‍රශ්නේ තුඩ චේන්ජ් වෙනකොට අපිට අර කියපු කියන විප්‍රයෝගිත ඇති වෙන කාංසාව, ඇන්සයිටි එක, ස්ට්‍රෙස් එක නැති කර ගන්න පුළුවන්. එනිසා ඔබ ඔබේ ජීවිතයේ යම් කිසි තැනක ඔබට පාළුවක්, කාංසාවක්, දුකක් දැනුනොත්, ඔබේ ප්‍රියතමයෙක් වෙන් වුණොත්, ඔබ එතනදී ටිකක් දුකී එක වළක්වන්න බෑ පුතජන මිනිස්සු විදියට. නමුත් එතනදී ඔබ නෙගටිව් ෆීලින් වලින් සතියක්, දෙකක්, මාසයක් ඉවත් වෙනවා. ඔබ තියෙන ප්‍රිස්පෙක්ටින් සාධක, පවත්වා ගැනීමේ සාධක අනුව මානසික තත්ත්වය අවුල් වෙන්න පුළුවන්. අවුල් වුණාම, අයහපත් වුණාම ඔබේ කායික සෞඛ්‍ය දුර්වල වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ශක්තිය ගොඩනගා ගන්න, මානසික ශක්තිය ගොඩනගා ගන්න, ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. අපි තව දුරටත් නරඹන්න මේගේ යාත්‍රා channel එක subscribe කරන්න ඔබට පුළුවන්. අපිව නරඹන්න අපි පහළින් තිබෙන bell icon click කරාම, ඔල් button එක click කරාම නවතම වීඩියෝ ගෙන්න ගන්න පුළුවන්. එනිසා අපි රංග රැඳී සිටින්න Facebook page එක follow කරන්න. ඔබට ජය පතනවා, ඔබට සුබ පතනවා. බොහොම